සුබේටයි සුන්දරව දේශනාවක්. ඉතින් අදත් මම ඔබත් එක්ක කතා කරන්න යන ස්වාමීන් වහන්සේගේ වචනයක් එක්ක. ඉතින් සමහර ඔබ දන්න වචනයක් කියලා ඔබ කියයි. නමුත් අපි බලමු අපි දන්න වචන ඇතුලේ ගොඩාක් නොදන්න දේවල් තියෙනවා නේද? ඉතින් මේ ලූක් 17 වෙනි පරිච්ඡේදේ 12 ඉඳලා 19 වෙනකම්. ලූක් 17 12 ඉඳලා 19 වෙනකම්. අහගන්න. උන්වහන්සේතර ගමකට ඇතුළු වන කල කුෂ්ඨ රෝගීන් දස දෙනෙක් උන්වහන්සේට සම්බ වුණෝය. ඔව් දුරින් සිට ජේසුස් වහන්සේ ආචාර්යන් වහන්සේ අපට කරුණා කළ මැනවයි ශබ්ද නගා කීවෝය. තවද ඔව් යද්දී උන්වහන්සේ වුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පෙනී සිටින්නයි කීසේක. තවද ඔව් යද්දී පවිත්‍ර වූය. යද්දී පවිත්‍ර වූය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තම අසූ බව දැක මහත් ශබ්දයකින් දයන් වහන්සේට ගෞරව කරමින් හැරී ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටි උන්වහන්සේට ස්තුති කළේය. ඔව් සමාරියෙක් කිය. නා මේක දිගටම කියවගෙන යන්න. මෙතන ලාදුරු හොඳ රාගන්න. ලාදුරු බෝ වෙනවා. ලාදුරු මේ ඇඟේ කෑලි කෑලි පුතු පුතු බිම වැටෙනවා. ඉතින් මේ විවස්ථාවේ නීතියක් තිබ්බා. මේ ලාදුරු හැදුනොත් එමෙ ආව ගමෙන් අයින් කරන්න ඕනේ. ආ තමුන්ගේ රටේ ගමෙන් අයින් කරන්න ඕනේ. ඉතින් රෙදි වල ඔතලා ඇඟ ඇඟ පුරාම රෙදි වලින් ගෝණි වලින් ඔතලා එයාට ගාන්ටාරයක් වගේ බෙල්ලයක් වගේ දෙනවා. එයා සමාජයෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. දන්නේ නැතුව කෙනෙක් හරි කවුරු හරි යා ළඟට එනවා නම් එයාට අක් ගාලා බෙල්ලෙක හොල්ලන්න තමයි කියලා කියනවා මම ලාදුරු. ආ ඉතින් ලාදුරු රෝගීන් අහලකටවත් කවුරු තියන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා තමයි මෙතන කියන්නේ මේ 13 වෙනි පදය ඔව් දුරින් සිට. පේනවද? ඔව් දුරින් සිට මේ මහත් ශබ්ද නග තේනවද නේද? ඔව් දුරින් සිට යේසුස් වහන්සේට බලන්න 13 ඔව් දුරින් සිට ආචාර්යන් වහන්සේට කරුණා කළා මෙන්න මේ ශබ්ද නග කියවෝය. ආ මා අදින් කතා කරා. ඇයි? ඊළඟට එන්න බෑ ඒකයි. උන්වහන්සේ මොකද කරේ? නුඹලා සුවයි කීසේක කිව්වද? නෑ නේ. යාචා කළා කියලා තියෙනවද? අනේ නෑ නේ. ඔන්න උතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නුඹලා සුවයි කීසේක කිව්වෙත් නෑ. උන්වහන්සේ දුරින් ඉඳලා අත දික් කරලා යාචා කරෙත් නෑ. යාචා කරෙත් නෑ. නමුත් උන්වහන්සේ ලස්සන කතාවක් කියන මොකද කියන්නේ? උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ කියනවා නුඹ පූජකයාට පෙන්වන්න කියලා කියනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ වුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පෙනී සිටින්නේ නෑ කීසේක. පූජකයන්ට. හරිද? විවස්ථාව අනුව ලාදුරු සුව වුණොත් ඒක දේව හාස්කමක්. හරිද? ඉස්ලාම යන්න ඕනේ පූජකයා ළඟට. එයා බලලා ස්ථිර කළාම තමයි ආපහු සමාජයට යන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් රෝගය තියාගෙන සුව වෙලා නැතුව පූජකයා ළඟට ගියොත් මොකද වෙන්නේ? ගල් ගහලා මරනවා. ආ දැන් ජේසු වෙන පූජකයාට පෙන්වන්න. අදරු දෙවි පුතේ කට්ටිය හැරිලා යන ගත්තා. හරිද? ඔවුන් යද්දි තමයි සුව වුණේ. බලන්න 15 වෙනි පදේ 14 උන්වහන්සේ ඔවුන් දැක නුඹලා ගොස් පූජකයන්ට පෙනී සිටින්නේ නැයි කීසේක. තවද ඔව් යද්දි පවිත්‍ර වූය. යද්දි මොකද්ද තේරෙන්නේ? අරන් තියෙන ලොකු දෙයක්. වචනේ පිළි අරගෙන යද්දි තමයි මිනිස්සු සුව වෙන්නේ. වචනේ පිළි අරගෙන යද්දි ඉතින් අද ගොඩාක් අය වචනය පිළිගන්නේ නැතුව සුවය ලබන්න හදනවා. ප්‍රේමණීය දයන් වහන්සේ අයවත් සුව කරනවා. නමුත් මම කියනවා වචනේ පිළි අරගෙන යද්දි තමයි කට්ටිය සුවනේ මෙතන. 10ක් හිටියා 10ම කෑ ගැව්වා. 10ටම ජේසු කිව්වා 10ම හැරුණා. 10ම පූජකයා ළඟට ගියා. 10 දෙනාම සුව වුණා. හරිද? ඔය අතර හිටිය සමාරියේ යුදෙව්ව ප්‍රතික්ෂේප කරමු කෙනෙක්. හරිද? හොඳට අහගන්න. 10ක් හිටියා 10ම කෑ ගැව්වා. 10ටම ජේසු කිව්වා යන්න කියලා. 10ම හැරුණා. 10ම පූජකයා ළඟට ගියා. 10 දෙනාම සුව වුණා. නොවේ. හරි. හැබැයි ඔය අතර හිටිය සමාරියේ යුදෙව්වන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. තමා සුව වුණා කියලා දැනගත්තම එතන කියන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරවය කරමින් හැරියාවා කියලා. ආ එහෙම නේද? බලන්න 16 වෙනි පදේ උන්වහන්සේගේ පාමුල වැටි උන්වහන්සේට ස්තුති කළේ ඔව් සමානයෙක්. උන්වහන්සේගේ පාමුල මුලින් වැටුණා උන්වහන්සේට ස්තුති කළා. ආ දැන් මං අහන ප්‍රශ්නයක්. ඊතුරු නම දෙනාකෝ. ඒගොල්ලෝ සුව වුණා. හරි. නමුත් එක්කෙනෙක් හැරියන. දැන් මෙයා යාච්ඤා කරනකොට බිම පෙරළුණාද? නැහැ. දුර ඉඳලා කෑ ගැහුවා. සුව වුණාම කෑ ගහලා දයන් වහන්සේට ගෞරවය කරලා
ජේසු ඉදිරියේ මුනින් අතර වැඩලා සුති කළා. හරිද? මම දැන් ඕක ඔතනම තියන මම ඕලං අරන් යනවා ගණන් කතාවේ 11 වෙනි පරිච්ඡේද 4 වෙනි වගන්තියට. ගණන් කතාවේ 11:4. තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහය තෘෂ්ණාවට වැටුනේය. ඊශ්‍රායල් පුත්‍රයෝ නැවත හඬ අපට කන්ට මස් දෙන්නේ කවුද? මිස්සරේ අපි නොමිලේ කෑවව මාළුද පිපිඳු කොමුදු කුඩා ලුණුද සුදු ලුණුද අපට මතක් වෙයි කියලා මෙතන කියනවා. දවන කාන්තාරේ නේද? කෑම ඉඟ වෙනවා. ඉතින් මේගොල්ලෝ මන්න කෑවා. ආ අවුරුදු දෙකක් විතර එක දිගටම මන්න කාගෙන කාගෙන එනකොට දවසක් කෑ ගහන්න ගත්තා. හරිද? මොන 10 වෙනි පදේ මං කියවනවා අහගන්න. සෙනග පෞල් වශයෙන් තම තමන්ගේ කූඩාරම් දොරකඩ වල සිට අඬනවා මෝසෙස්ට ඇසුනේ. දේවන් වහන්සේගේ උදාසද බොහෝසේ නැවුනේ. මෝසෙස් අප්‍රසන්න විය. ඈ ඔන්න දැන් 18 වෙනි පදේට මම යනවා. ගණන් කතාවේ 11:18. ඈ නුඹ සෙනගද කතා කොට හිට දවස පවිත්‍ර වන්නේ. එවිට නුඹලා මාංශ කන්නොය. නුඹලා මක්රසාද නුඹලා අපට මස් කන්න දෙන්නේ කවුද? මිසරි අපසැප වින්දමේ ස්වාමීන් වහන්සේගේ කන්වල ඇසෙන්න වැළපුණේය. එබැවින් ස්වාමීන් වහන්සේ නුඹලාට මාංශ දෙනව ඇත. නුඹලා කන්නොය. නුඹලා අතරේ සිටින ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කොට අපි කුමක් නිසා මිසරෙන් ආවමුදැයි කේමින් උන්වහන්සේ ඉදිරියේ වැළපුණ බැවින් එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව 20 දවසක් නොව මාසයක් මුළුල්ලේ නුඹලා ගේ නාස්පුඩු වලින් නික්ම නුඹලා පිළිකුල් වනතුරුම නුඹලා මස් කනව ඇතැයි සෙනගට කියන්නේ කීසේක මං අන්ද ප්‍රශ්නයක් ඇයි දෙවියන් වහන්සේට ඔච්චර කේන්ති ගියේ දෙවියන් වහන්සේට මේ සෙනග මස්සිල්ල දෙයි මෙච්චර කේන්ති ගියේ ඉතින් මීට වඩා මස් වලට වඩා රතු මෝද වල දෙබෑ කරා ගල් පුදුම පාස්කම් කරානේ ඉතින් ඕක කරන්න තිබ්බනේ දෙවියන් වහන්සේට ඇයි දෙවියන් වහන්සේට දෙනක මස්සිල්ලද තද උනේ උවිත වඩා ආස්කම් කරානේ අපේ දෙවියන් වහන්සේ ඈ ඒ තද උනේ මේ සෙනගට තමයි රතු මුදු දෙබෑ කරලා දුන්නේ මේ සෙනම තමයි ආ වතුර නැති වුණාම පර්වත තට්ටු කරේ ආසින් වන්න දුන්නේ ආ මේ ඔක්කොම මේ සෙනගට ආ තද උනේ දන්නවද ආශිර්වාද කීයක් බුද්ධි විදුපු සෙනගද මේ ඈ බාන පීඩා වසංගත 10 පීඩා 10 ඒ පීඩා 10 මේගොල්ලන්ට දස ආශිර්වාදයක් ලැබුණානේ ආශිර්වාද 10ක් එතනින් ලැබුණා ආශිර්වාද කීයක් භුක්ති විඳපු සෙනගද මේ එක වතාවක්වත් මේගොල්ලෝ ස්තුති දුන්නද ජේසුට මතක් වුණාද දෙවන් මාසෙ කරපු ඔක්කොම අමතක වුණා නේද එක වතාවක් මෙච්චර ආශිර්වාද කරපු දෙවන් මාසෙ ස්තුති කරන්න එක වතාවක් නේද ඔක්කොම අමතක වුණා ඇයි මෙතන දෙවන් මාසෙ කියන බලන්න දෙවන් මාසෙ කරපු ඉච්චර දේවල් ඔහුට අමතක වුණා දැනවසේ කරපු ඔක්කොම කොච්චර ආශිර්වාද කරාද මේ සෙනගට නමුත් අමතක කරා දුන්නු ආශිර්වාද කරපු ආශිර්වාද අමතක කරපු නිසා බණ 33 වෙනි පදය නමුත් මාංශ ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දී මේවා විකණ්ඩ පළමෙන් ස්වාමීන් වහන්සේ උදාස සෙනගට විරුද්ධ වැළුනේය ස්වාමීන් වහන්සේ ඊටා මහත් වසංගතයකින් සෙනගට පහර දුන්සේක 10ක් ආවා 10ම සනේ පුණා හැබැයි එක්කෙනෙක් ඇවිල්ලා ස්තුති කරා ස්තුති දුන්නා නේද බාන ලෝක 17 18 19 කියවලා මේ එතන තියෙනවා නේ යේසු සම්ස්තර දෙමින් දස දෙනාම් පවිතුරුනා නොවේද නමුත් නව දෙනා කොයිද 18 මේ විදේශීය ඇර දෙවන් වංශර ගෞරවය කරන්න වෙන කිසි කෙනෙක් හැරියායේ නැද්ද 19 ඔව් කතා කොට ඔහුට කතා කොට නැගිට යන්න නුඹ ඇදිල්ල නුඹ සුව කෙලේ යයි කීසේක දැන් මං අහන ප්‍රශ්න සුව වෙලානේ ඉන්නේ 10 දෙනාම සුව වුණානේ එහෙනම් ඇයි මෙතන කියන්නේ නැකට යන නුඹේ ඇදහිල්ල නුඹ සුව කෙලේ කියලා මේ සුවේ මොකක්ද හා මේකට කියනවා සදාකාලික සුවය ඉස්සල්ලා හම්බුනේ ශාරීරික සුවය ඒක తాවකාලිකයි දුර්වල වෙනවා මැරෙනවා తాවකාලිකයි නම සදාකාලික සුවය ඒක නෙමෙයි දෙවන් වාසී තුල වූ සම්පූර්ණ සුවය සමාදානය අපි අත්දකින්න නම් හොඳලා ගන්න දෙවන් වාසී තුල වූ සම්පූර්ණ සුවය සමාදානෙ අපි අත් දකින්න නම් ලැබිච්ච ආශිර්වාද වලට අපි ස්තුති දිය යුතුම වෙනවා ලැබිච්ච ආශිර්වාද වලට ආදරු දුවේ පුතේ ඒක තමයි පාවුල් තුමාලා වගේ බලවන්ත බයිබලයේ යෝධයෝ නේද පිලිප්පි 4:6 කියනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලදී ස්තුති දීමද යාච්ඡාවෙන්ද කනලවෙන්ද ඉල්ලීම් දෙනවසර දක්වන්න
සමහරේ කේති තාම මොනවත් දෙවන් වහන්සේ මට කරලා නැහනේ කියලා කියනවා නම් මං අහන්නම් ප්‍රශ්නයක් උස්ම කාගේද දැන් පේනවනේ උස්ම ගන්න බැරුව නේද මිනිස්සු මැරෙනවා උස්ම ගන්න බැරුවනේ දැන් මේ මැරෙන්නේ ඔය දුන්න උස්ම කාගේද දෙවන් වහන්සේගේ නේද ඉතින් හાર્ට් ඇටැක් ආවේ නැහනේ සීනි නැහනේ හයි ප්‍රෙෂර් නැහනේ එහෙන කලසලු වෙන්න එපා සුති කරන්න දුන්න දේවල් වලට අද උදෑසන සුති කරන්න පටන් ගන්න හැම කෙනෙක්ම අද සුති කරන්න පටන් ගන්න එවිට ඔබට සමාදානයි ඔබට සම්පූර්ණ සුවය ඇති වෙයි ඉතින්දලා දැන් වාන්සේ අනිත් හැම හස්කමක්ම කරයි අපි නැකිර සිටිමු ජීවමාන බලවන්ත උදේවි ස්වාමීන් ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන දවසේ ඔබ වහන්සේ කතා කළා වූ මේ වචන නිසා පියාණන් දවසේ අපි ඔබ වහන්සේට සුති කරන දවසක් බවට පත් කරන්නට යනවා දුන්නු හැම දෙයක් නිසාම සුති කරන්නට යනවා ස්වාමීන් ඒ සුතිය මැද ප්‍රශංසාව මැද ඔබ වහන්සේගේ මහිමය දේවතාත්තේ අපාතර වැගිරෙමින් ස්වාමිනේ අපේ ජීවිත සදාකාලික සුවෙන්ට දෙවතාත්තේ සම්පූර්ණ සමාදානයේ සුවය අපිට ලැබෙන්නත් යන බව අපි විශ්වාස කරනවා දෙවතාත්තේ කතා කරනව මාවත් මගේ පවුලත් සභාවත් ඒ සියලු සෙනගත් දෙවතාත්තේ වගේම පියාණනි සියලුම සභාවන් දේවගතිවරු ඒ වගේ දවස ස්වාමිනේ වේදනා වින්දින දුක් විඳින සියලුම දූ දරුවන් සුව වෙමින් ආශිර්වාද වෙමින් සමාදානයෙන් ඉදිරින දවසක් බාට ඔබ වහන්සේට පත් කරන නිසා ස්තුතියි ජෙමන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ සුවිසුද්ධ වූ නාමයෙන් සාය Amen, amen, amen. Yusu bitay, subadawasak, amada samira, hamiru dasana hatara marta yalit, jesugen paniwadayak tun.